බලන්නකෝ මේ ඇමතිකවන් නැතුව මන්ත්‍රීකම ඉන්නකොට මගේ ලස්සන මං ගැම්මට ඉන්න හැටි නෑ. හරි බලන්නකෝ මම වෙනද ඔයා මාට කිව්වේ ලස්සනයි කියලා තමයි එළිය එනකොට. මොකද හේතුව මේ මන්ත්‍රීකමෙන් ඇමතිකමෙන් එහෙම නැත්තම් ඒක නැතුව ඇඟේ අමාරු උණ සන්නිපාතය ඒව නැති කවදාවත් නෑ. හැබැයි එහෙම ඉන්නයි ඉන්නෝ තුරු ගලවලා අනිත් පැත්තේ නායකයව ආපෝ එක පාරටම ඒ නායකයා මගේ අම්මේ මෙන්න මල් පිපෙනවා ගෙඩි එනවා කියලා කියන්න පුළුවන් අය ඉන්නවා. අපිට එහෙම බෑ. අපි දේශපාලනේ එදා මෙදාතුර මහින්ද රාජපක්ෂ කියන අසහාය නායකයත් එක්ක කළේ. චන්ද්‍රිකා මැතිණියගේ ආණ්ඩුව ඇතුළේ ඉන්න කොටත් රෝහිත අබේගුණවර්ධන හිටියේ මහින්ද රාජපක්ෂත් එක්ක. අදත් මහින්ද රාජපක්ෂ එක්ක, හෙටත් මහින්ද රාජපක්ෂ එක්ක දේශපාලනේ කවදද දවසක සමුගත්තත් මහින්ද රාජපක්ෂගේ අසහාය නායකයත්. මොකද අපි ගාමේ පිල් අපිට පුළුවන් ජයයි පරාජයයි දෙකම. හැබැයි මේ මෙහෙම වර්ග දෙකක් ඉන්නවා. එක කොටසක් ඉන්නවා එන්නේ මොකද්ද ඒ පැත්තට. අපිට එහෙම අමාරුවක් නැහැ. අපි පරාජය වුණත් ඒ හිටපු නායකයත් එක්ක, එතුමා රටට කරපු සේවයත් එක්ක, මේ රටේ යුද්ධය අවසන් කරපු නායකයා, මේ රට සංවර්ධනය කරපු නායකයා, ඒ නායකයත් එක්ක අද යනවා. අද සමහර මිනිසුන් අපිට අහන්න සිද්ධ වෙනවා, අද රටේ තත්ත්වය ඔබම දන්නවා සංවර්ධන කටයුත්තක් කරන්න පුළුවන්ද? අද රටේ තත්ත්වයත් එක්ක මම ඔබෙන් අහනවා ප්‍රශ්නයක්. අධිවේගී මාර්ගයක් හදනවා තියා දැන් හිතන්න පුළුවන් සියලුම දේවල් නවත්තලා තියෙන. ඒ සමහරු ඇහුව පාරවල් කන්නද කියලා. එහෙමනම් දක්ෂිණ අධිවේගී මාර්ගයේ, කටුනායක අධිවේගී මාර්ග, ඒ වගේම කුරුණෑගල අධිවේගී මාර්ග ටික මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා හැදුවේ නැති වුණා නම් අපේ අනාගතයේ දරුවෙකුට අධිවේගී මාර්ගයක් නැහැ. මේ තියෙන ගෝලීය ආර්ථිකයත් මේ රටේ ආර්ථිකයත් එක්ක. ඉතින් එවැනි නායකයෙක් එක්ක හිටපු අපිට එතුමා පරාජය වෙලා ඉන්න කොටත් අපි එතුමා ළඟ, එතුමා ජයග්‍රහණය කරනවත් එතුමා ළඟ. හැබැයි සමහරු එහෙම නෙවෙයි. ඒ අය බොහොම හොඳට එහෙට මෙහෙට දෝලණය වෙනවා. එහෙම යගේ අමාරුවක් නැහැ. නැහැ. මේ 22 සංශෝධනය 22 කියලා කියනවා. ඒක 22 කියලා ගෙනාවේ. නමුත් 21 බවට පත් වෙලා තියෙන්නේ අනුක්‍රම ව්‍යවස්ථාවේ 21 වන සංශෝධනයේ තියලා ද්විත්ව පුරවැසි භාවයේ තියෙන කෙනෙකුට ව්‍යවස්ථානුකූලව පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයක් දරන්න බෑ. හැබැයි එතුමා පැහැදිලි ලෙස එතුමාට මන්ත්‍රී ධූරය දරන්න පුළුවන් කාලේ, ද්විත්ව පුරවැසියෙකුට මන්ත්‍රී ධූරයක් දරන්න පුළුවන් කාලේ තමයි එතුමා එතුණින් ඉල්ලා අස්සුනේ. ඒ නිසා වැසිල් රාජපක්ෂ මහත්තුමා පාර්ලිමේන්තුවට එන්න කිසිම බලාපොරොත්තුවක් නැහැ.